පැහැදිලිවම ඒ කියන්නේ පළවෙනි වටේ පෝර ටෙන්ඩර් එක දැම්මා ජූනි මාසේ 6 වෙනිදා ඒකට හම්බුනේ 12500යි ඊට පස්සේ අගෝස්තු මාසේ 28 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්ත විද්‍යුත් කමිටු ෂණික පෝර මිලදී ගැනීමක් සඳහා ටෙන්ඩර් දාන්න. ඒ අනුව තමයි දැන් ඔය ගේන මේ යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයේ ගේන්න තීරණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අප්‍රේල් මාසේ තමයි දැන් සාමාන්‍යයෙන් යලකන් මහකන්නේ ගත්තොත් එහෙම හෙක්ටයාර 108000ක් විතර වගා කරනවා. යූරියා මෙට්‍රික් ටොන් 150000ක් MOP මෙට්‍රික් ටොන් 45000ක් TSP මෙට්‍රික් ටොන් 38000ක් විතර ප්‍රමාණයක් ඕන. එතකොට ওই සම්පූර්ණ ප්‍රමාණයට අප්‍රේල් මාසේ තමයි ටෙන්ඩර් කැඳවන්නේ. එතකොට අප්‍රේල් මාසේ ටෙන්ඩර් කැඳවලා අගෝස්තු මාසේ වෙනකොට පෝර ටික ලංකාවේ ගබඩාවලට ගේනවා. අගෝස්තු සැප්තැම්බර් වෙනකොට. හරි? ඒක කරේ නැහැ. මේගොල්ලෝ පළවෙනි වතාවට ටෙන්ඩර් කෝල් කරේ ජූනි මාසේ. ඊට පස්සේ ඒ ටෙන්ඩර් එක ඕපන් කරේ අගෝස්තු 28. හරි? ඒකයි උනේ මෙතන. අගෝස්තු 26 තමයි ටෙන්ඩර් එක ඕපන් කරේ. ඊට පස්සේ ඒ ටෙන්ඩර් එකට අවශ්‍ය ප්‍රමාණය හම්බුනේ නැහැ. ඊට පස්සේ හදිසි මිලදී ගැනීම සඳහා විද්‍යුත් වලින් මේ විද්‍යුත් ක්‍රමයට මේ මිල කැඳවීම කරා. ඒ අනුව තමයි ඩොනල්ඩ් පෝර මෙට්‍රික් ටොන් එක ඩොලර් 800 ගානක මිලකට දැන් ගේන්නේ. නැත්නම් ඇත්තටම ගත්තොත් මැයි මාසේ ජූනි මාසේ වෙනකොට ලෝක වෙනද පොලේ පොහොර මිල මෙට්‍රික් ටොන් එක ඩොලර් 600 ගානට අඩු වුණා. 620 630 ගානට විතර අඩු වුණා. ඒ වෙලාවේ මේක ගිනාවේ නැහැ. හරි? ඒ වෙනුවට 800 ගානට ගියාට පස්සේ තමයි හදිසි මිලදී ගැනීම දාලා ගේන්න සිද්ධ වුනේ. වෙලාවට ඒ වැඩේ කරපු නැති නිසා. හරි පැහැදිලිවම ආණ්ඩුව වෙලාවට අප්‍රේල් මාසේ පෝර ටෙන්ඩර් දාලා පෝර ටෙන්ඩර් කෝල් කරලා ඒක ගෙනාපු නැති නිසා තමයි හදිසි මිලදී ගැනීමකට අවසානය යන්න සිද්ධ වුනේ. හැමදාම හැමතැනම ටෙන්ඩර් රෝල් සිද්ධ වෙන වැඩේම තමයි මේ සිද්ධ වෙන්නේ මේ වගේ.